කාපරි දඟරන වීඩියෝ එකට ආවා කොමරි මම මේ දැන් රියැක්ට් කරන්න යන වීඩියෝ එකේ කෑලි වගේ දැක්කම TikTok එකේ දැක්කම පස්සේ අඩෝ හිටම මේක රියැක්ට් කරන්න ඕන කියලා වීඩියෝ පටන් ගන්න කලින් කියනවා මේ ටිපර් වෙන්න එපා ආතල් එක hina වෙලා බලලා පලයල්ලා වලට හරියන්නේ නැද්ද මගේ කටින් කියවුනොත් ඒක ටිපර් වෙන්න එපා රත්නපුරේ විමල බුද්ධ කිව්වොත් දන්නේ විශ්ව බුද්ධ කිව්වොත් දන්නේ මගේ ඇත්තම නම තමයි ඇත්තම විශ්ව බුද්ධ මේ කතා කරන්නේ විශ්ව බුද්ධ මට හිතන්නේ මට පට්ටම හිනා යනවා චෞදිත කතා කරේද මට නම් තේරෙන්නේ නැහැ මොකටද කියන්නේ අපි ඇත්තට මේ කතා කරන්නේ ඒක නේද මගේ ප්‍රශ්නයක් දෙක ඔව් ඒ කියන්නේ දැන් මගේ ප්‍රශ්නේ තව එතකොට මේ මොකද හඳුරන්නේ යෝයෝ මම විශ්ව බුද්ධ කේම් හෝම් යුනිවර්ස් කියන්නේ ඔව් යෝයෝ විශ්ව බුද්ධ කේම් ෆ්‍රොම් යුනිවර්ස් ඒ කියන්නේ විශ්වයෙන් ඇවිල්ලා තියෙන හා ඔහොර මොනවද කියන්නේ නැත්තේ ඔකට තවත් තරහ යනවට හොඳයි හොඳයි යුනිවර්ස් එක මේ කතා කරන්නේ යුනිවර්ස් එක මාර්වල් ෆිල්ම් එකක් වගේ සීලේ තියෙන්නේ මේ අපිරිසුදු මිනිස්සුන්ට සීලේ කියන එක තියෙන්නේ අපිරිසුදු මිනිස්සුන්ට අධ්‍යාත්මය තුල කුහකකම ජඩකම බලුකම තියෙන මිනිස්සුන්ට තමයි සිල් ඕනේ ඇතුළාන්තයේ හදවත පිරිසුදු වෙනන් සීලේ අවශ්‍යයි දැන් භික්ෂුවක් තියෙන්නේ කොහොමද අපි තේරුම් ගන්නෙ අපි අවිටම තේරුම් ගත්තේ නැත්නම් ඒක කවර වෙන්නේ කියන කැලේ තේරුම් කරලා දෙන්න ඕනද? අව්‍යාජ හදවත තුල බුදුහාමුදුර වැඩේ. ඒකේ මට තේරුන්නේ නැහැ. ඈ? තේරුන්නේ නැහැ. ඒක තමයි මට මට උතුරි නෑල් චවුතිද. නෑ මට තේරුන්නේ නැහැ. මොකක්ද කියන්නේ? බේබද්දේ කුණොත් මේ මිනිස්සු ඇවිල්ලා කිව්වොත් එහෙම මට මේ උඹට තේරෙන්නේ නැහැ. මේ මම මගේ සීලය මම මගේ පාරිශුද්ධ සීලය මේ ඇඟ යෝයෝ I am came from universe කියලා ඒතර මොකද කරන්නේ? සාදු කියලා පිළිගන්නද? ඈ? වෙන්න පුළුවන් ආදරේ කරන එහෙම නෙමෙයි මේ කියන්නේ මේ හොඳින් හිතපන් හොඳින් හිතව මරදිට හිතන්න එපා අනේ කලගෙඩිනේ ගෙදර තියාගෙන ගෑනු දෙන්නා දැනට කලගෙඩිනේ දෙන්නේ ඉන්නේ අම්මා විතරයි අර පූරි කන්න ගිය රෙස්ටුරන්ට් එකේ කෙල්ලකෝ ආ මේ මිෂෙල් මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඒක ති වැරද්දක් නැහනේ බං සමහර කට්ටිය දෙමෙදෙන තරහ ගන්න බං සමහර කට්ටිය කියන්නේ දැක්කනේ අතීතේ චිදී අතීතේ කලින් මෙච්චර හොරෙන් තියාගෙන ඉන්නවට වැඩියි ඉතින් මම ඕපන් තියාගෙන ඉන්නවා ගර්ල් ෆ්‍රෙන්ඩ් කරුණා දිනවා දෙයි හාමුදුරනේ මම ආදරේ කරනවා මමද ඔය සිවුර ගැලෙව්වා තමන්ට ඕන විදිහට හිටියා. ඒතර මිනිස්සු මෙනු ගහන්න ඉන්නේ නේ බං. බං කිව්වට කරන්න දෙන්නේ නැති කමක් නැහැ. දැන් ඉතින් මචං කියන්න පුළුවන් කිව්වනේ. එයා කිව්වා මට ගම නම් ඉන්න බං. ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නේ මම ආදරය කරන එච්චරයි. ඒතර ලිංගිකවත් එක්ක වෙනවා. නෑ ලිංගිකව එක්ක වෙනවා කියන්නේ මම කතාවන්නේ. නෑ හරි වෙනම කතාවක් මගේ ප්‍රශ්නයක් නේ ඒක. ඒතර එයාට තාම නෑ. නෑ නෙමෙයි උත්තරේ. තාම නෑ. ළඟදීම. එක පාරක් ලිංගික එක්ක නෑ නෑ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා කී දෙනෙක් ඉදලා තියනවද මම හිතන්නේ මගේ ඉතිහාසයේ uncountable මගේ කටට එන දේවල් මට කියන්න බෑ සිවුරක් ඇඳන් ඉන්න හින්දා අනේ අයියෝ මල මට බය නවන් කිව්වොත් තවත් තට්ටේ ගාපු එක්ක කඳුරන ওই විදියටම යහන මැඩ කරන්නේ වෙනම සයිට් එක අනේ වම් තරහ ගන්න බහා කටට එනවා ඉතින් මොනා කියන්නද සිවුර දරා ගත්තා පස්සේ ඔව් නෑ මං හිතුවා මේ මෙයා ගැරුවා කියන්න වඩා ගන්න මගේ මුළු ජීවිතේම මැරිලා ඉපදිලා එහෙම එහෙම මගුලක් කියා කියලා. මම අවුරුදු 7න් පන්සලට ඇවිල්ලා මම 9 මහාන වෙනකන් ආනේ. ඔන්නක තමයි වැරද්ද. මිනිස්සුනේ ආසාවල් එනම ඒක තමයි. ඔව් අර සීරම ඉපා වෙලා අවුරුදු 19න් 20න් 30න් 40න් වගේ මහානෝ නම් වැඩේ හරි. දෙපා වෙලා තමන්ගේ තීරණේ යන්නේ. පොඩි කාලේ කරාට පස්සේ ඔහම තා වෙන්නේ. ඌව තා වෙන්නේ. ඌව ඉතින් බැරදී තිබුණා කරන්නද? කාම ලෝකෙට ආසාව වෙනම පස්සේ. කාම ලෝකේ ඌව වචන ඉතින් මට කාමෝගින් ලෝකයක් දැකින්නේ නැහැ. දැන් අවුරු අවසිවුර දරාගෙන තමයි කම්සප වින්දේ. ඕ ඉතින් ෂෝකාමදුරෝ. ඉතින් මම විතරද ඕක කරන්නේ? ඉතින් සිවුර හරි නේද අහගත්තනේ. මම විතරද කරන්නේ? අහගත්තනේ. අහගත්ත ඕකට අහගන්න ඕන සමුදුන්නේ. දැන් අවුරුදු 7න්ද? අවුරුදු 7න් පන්සලට ඇවිල්ලා 9න් මහන්නේ. හා හරි. ඒතකොට මෙච්චර කාලයක් ඉතින් සිවුර දරාගෙන නැතුව ඕක කොහොමද කරන්නේ? නේ මෙහෙමනේ. සිවුර දාගෙන ඉන්නවා. අවශ්‍ය වෙලාවට සිවුර ගලවනවා. ගිහිල්ලා අදාල රාජකාරී කරගන්න ඇවිල්ලා දාගන්නවා. අප්පට.
එහෙමද කරන්නේ? නැත්තම් ඉතින් එහෙම නෙවෙන්නේ මේක. ඉතින් දැන් ඉතින් එනවා මම. මේ ඇඳුමනේ. ඉතින් මේ මේ ටී-ෂර්ට් එකක් දෙන්නවත් දාන්නේ තිබ්බනේ මෙතනට. දැන් වාහනේ එලවන්නේ දාවේ. වා වා මම නෑ දැන් නම් ඩ්‍රයිවර් එක ආයි. වාහනේ එලවන්න දැන් කරා යනවනේ. නැත්තම් ආ ඒක නමර වැරද්ද පෙන්නේ ආවුදුරෝ ඩ්‍රයිව් කරා කියන නමර වැරද්ද පෙන්නේ ඒකේ. ඉතින් අනේ ওই සිවුර ගලවලා Tamanට ඕනේ දෙරි ඉන්න කොහොම අවුරු නෑ වැරද්දක් වෙන්නේ නෑනේ. අවුලක් නෑනේ. තොර මිනිස්සු මෙනු අහන්නේ මොකද? සිවුරක් අඳින්න ඕනේ නෑනේ මිනිස්සුන්ට උදව් කරන්නයි මිනිස්සුන්ට දෙයක් තීරුම් කරලා දෙන්නයි. සිවුර දාගෙන පන්සලට යනවා. ටී දෙනිම දා ටී-ෂර්ට් එක දරා මිෂෙල් එක්ක යනවා. ඔව්. ආ කොයි හොටල් කාමර වලට? නෑ කාමර වලට නෙවෙයි කාමර වලට ගිහිල්ලා නෑ වැරදියා කියන්න එපා. චන් චමුදිත පට්ට. හමුදුරේ කටින් ඇදලා ගන්න යන්නේ. මොනවද කියන්නේ කියලා. වැරදි දේවල් කියලා හරි කෙලින් ආ රූම් යනවා. එනම් හොටල් යනවා. ආ අහ අයිබේ දැන් TikTok එකේ තියෙන්නේ මිෂෙල් මිෂෙල් මායි කියලා රෙස්ටුරන්ට් එකේ ලන්ච් එකක් ගන්න. ඒතර ටෙන්ඩෙනිම දායි යනවා. දෙනුනේ දාම හදන ෂෝට් එකක් හදන ගියා. ෂෝට් එකක් හදන. ඒතර මේ අර මේ කැප් එක වගේ දායි යනවා. ඒතර ඒක කොයි 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 විදිහ බලමු වෙලා තියෙන්නේ. ඉතින් ඒක අවලංගු වෙලා තියෙන්නේ කොහෙද? උට්ටා උට්ටා දැන් උත්තර දියම් ඒකට හේස් වෙද උත්තර දෙන්න බැරි ඒකට හේස් ගන්න. මගේ කලින් සාකච්ඡාවකට ආපුවා රොෂාන් චානක තිසේලා කිව්වා ඔබ වහන්සේ කුඩාකාරේ ලිංගික මේ අතවරයකට ලක් වුණා කියලා. මං අහන්නේ මේ ශාසනය ඇතුලේ ලිංගික අපයෝජනයට පත් නොවුනේ කවුද? ඈ උට්ටා. ඒ කියන්නේ කුඩා සාමනෙර වයසේදී. ඔව් කවුද පත් නොවෙන්නේ? ඒතරම් දෙනවා. ඒක තමයි මං අහන්නේ කවුද පත් නොවෙන්නේ? හැබැයි හොම් බලය දෙනට බය හිතෙනවා. කවුදපත් නොවෙන්නේ කියලා අහන තරම් ලිගේ කතර ලක් වෙනවා. ඒක තමයි මම තමන්ගේ පන්සල ඇතුලේදී නැත්තම් මමතරම් මේක දින ලොකු ආඳුරුවන්ගේ. ඔව්. දැන් වහන්සත් ඒක උනා. සමහර අවස්ථාවලදී. උනා. සමහර අවස්ථාවල. කීවතාවක්ද? මතකයක් නැහැ. ඒ තරම් අවස්ථාවල සමනලගම සුගස්සාර. ආඳුරුව. ඒ ආඳුරුව කියනවා ඔබට ඔබ වහන්සේ මානසික ලෙඩෙක් කියලා. ඇත්තටම ඔබ වහන්සේට මොකක්ද තියෙන පිස්සුව මොකද්ද? අබ්බේ එකක් ගැනවත් මතකන්නේ. ඔබට තියෙන පිස්සුව මොකද්ද? දැන් සිවුරේ නේද? නෑ මට සිවුර නැතුවත් ඉන්න පුළුවන්. තක්කඩි කමට. තක්කඩි කමට කියලා අදහස් කරේ. ඒ කියන්නේ සිවුර දරාගෙන තමන්ට ගන්න පුළුවන් වාසිය ටික හෙන් ගන්නවා. තමන්ගේ ගේම් එක ප්ලේ කර ගන්නවා. එහෙම හිතන්නත් පුළුවන් හැබැයි. උදේට සිවුරේ ඉන්නවා, රාත්‍රි ඩෙනිම් එකෙන් ඉන්නවා. ඔව් එහෙමත් පුළුවන්. ඒකත් එහෙම හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් කරන්නේ? දැන් ඒක කරනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දවල්ට කලගෙඩි හේනේ ගෙදර ඉන්නවා. ඈ සිවුර දරාගෙන. රාත්‍රි මිෂෙල් එක්ක ඩෙනිම් එකයි ටී-ෂර්ට් එකයි දාගෙන යනවා. නෑ නෑ තාම එහෙම ගිහිල්ලා නෑ. එතර පුරි තාම ගිහිල්ලා තාම හැම එකම මගේ නාසයෙන් දැත්තම තාම නේ තාම නේ දිරිට කරේ කරා මේ රටේ මම විතරද මිෂෙල් එක්ක රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑවි මම ඉතින් අපි කොහොමද මිෂෙල් කාල්ට් එක ගියද කියලා මට කතා වන්නේ කිව්වේ විතරද නැත්තම් අනිත් අය දැක්කේ මම විතර අනිත් අය හොරෙන් අනිත් කට හොරෙන් ඉන මිෂෙල් එක ගිහිල්ලා තියෙන්නේ එතකොට V8 වලින් බෑලා පන්සල් වල තියෙන අටපීඩි කරාම මම විකුණලා ඉඩම් ගණන් විකුණලා මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන මම අමුෙන්ම කියනවා මේ කපලා දාන්න බඩු ගහන්නේ නැද්ද නම් එක කිව්වා නම් වැඩේ හරිනේ. ඇයි නම් කියන්නේ නැත්තේ ඔයා? ඊට පස්සේ මොකද්ද මේ ඇහු? බඩු ගන්නවා කියලා කිව්වා. ඔව්. එතකොට ওই ටික මොකිනේ නේද? බඩු ගන්නවා. එතකොට ওই මං අහන්නේ ওই ටික මම විතරද කරන්නේ? ආ? ආමුදුරෝ ගංජා ගන්නවනේ? අපෝ මං ගංජා නෙවෙයි හැම එකම පාවිච්චි කරලා තියෙනවා. කොකේන්? ඔය හැම එකම පාවිච්චි කරලා තියෙනවා. මොනවද මොනවද පාවිච්චි? මොනවද ටිකක් කියලා බලන්න. දැන් ලංකාවේ තියෙන ගංජා මද්‍රව්‍ය වර්ග මොනවද? අයිස්, ගංජා, කොකේන්, ඩ්‍රග්ස්, ඊට පස්සේ ඔය මේ මොනවද? ඇල්කොහොල් වර්ග. හැමදේම මම අත්හදා බලන්න. මොනවද කැමති වැඩි විස්කිද? දැන් නම් මොකටවත් කැමති නෑ. ඒ ඔක්කොම කරලා ඉවරයි. ඉතින් නේ ආතල් ගත්ත ජීවිතයක් තිබිලා තියෙන්නේ බං. ඉවරයි. ආස්වාදයේ ආදීන නිසරණෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සිවුරේ ඉන්න අතරේම මේ මත්ද්‍රව්‍ය ඔක්කොම පාවිච්චි කරලා. කොහෙන්ද ලැබුණ ලැබෙන්නේ සීරි. යාර දෙන්නේ කවුද? ඉතින් ඉතින් මාත්‍යෝ මොනවද මේක කරන්න බැරි? ඔව ගන්න බැරි මොකද ඔබතුමාට ගන්න බැයිද දැන් ඕන අවශ්‍ය දෙයක්. පුළුවන්. නෑ මට ගන්න පුළුවන්. මං අහන්නේ බුද්ධ චීවරේ ඉන්න කොටත් ගෙනල්ලා දෙනා ඉන්නා ඉතින්. මේක මොනවද කරන්න බැරි? හැමදේම පුළුවන් මේක ඇතුළේ කරන්න. ඒක තමයි ඒක තමයි ඒක තමයි ඔකට ආස උච්චර. ඒ කියන්නේ ඔබ වහන්සේගේ දේශනාව පිළිගන්න බුද්ධ දේශනාව ඇතුලේ තියෙන්නේ සෙක්ස් සුරාව මුදල් මේ තුනනේ සෙක්ස් සුරාව සහ මුදල්. ඒ පට්ට වැඩකාරයෙක් වෙයි චමුදිත පට්ට වැඩකාරයෙක් කිලිම අරයා වැරදි කාර්යයක් කිලිම වෙන්නන්ට යන්නේ වෙන දෙයක්ම නෑ. සෙක්ස් සුරාව මුදල් මුදල් හරි ඔය තුන පරිපූර්ණ වශයෙන් අතගාපු මිනිස්සෙක්ට තමයි නිවන් දකින්න පුළුවන්. අර තුනම කරන්න වෙලා තියෙන්නේ මේ වැඩේ හරියන්නේ. ඒක එක ගුරුුරු ගාව ඉඳලා තියෙනවා. අපි ගුරුකම් පුළුවන් නේද? ආ පුළුවන් නේ. මොනවද දන්නේ? මේ වෙලාව මොකද මට කරලා පෙන්නන්න පුළුවන්? මොකද කරන්න බෑ බොරුවක් අනි කරනවා. බොරුවක්. අනි බොරුව. ගුරුකම් දන්නද? පෙර කරලා පෙන්නු. ඒක බොරුවලු. ඒක බොරුවෙන් ඒක නෝ නෑ ඒක තනි බොරුවක් නේ කරන්න බෑ ඉස්සෙල්ලා. දැන් අපිත් රැවටුණා අපිත් කල්. කිව්වනේ දන්නවා කිව්වේ.
අත්තිව කරන්නේ මිනිසුන් රවට්ටලා හාමුදුරු කරේ තරවට්ට මේ නැත්තම් මම රවට්ට මේක මේක නේ මම කියන්නේ බය නැතු අටපිරිකරක් එහෙම අපි ඇවිල්ලා දුන්නොත් එහෙම මොකක්ද අටපිරිකර මං ගන්නෑ එන සිවුරක් දුන්නොත් අටපිරිකර දුන්නොම වීසි කරලා ඒ කියන්නේ මූල්ට වීසි කරනවා ඔව් මට වැඩන්නේ ඒ කියන්නේ මම දැන් මොබයිල් දුන්නොත් එළියට ආවිසි ඒ ගෙම්ම කලවලා කයිසන් ගනම් ගියා මාරිද දැන් මෙච්චර කල් ගියේ එහෙම නේ නෑ නෑ ඉතින් හාමුදුරුවනේ මං හරි දැන් හරි දැන් හරි මෙච්චර කල් එහෙම ගියා මම මේක පෙන්නවා දැන් දැක්කන TikTok live එකේ මං එදා ගිහිල්ලා මේ ටී-ෂර්ට් එක තෝරලා දුන්නේ මිෂෙල් මට දැක්කේ නැද්ද දැක්කනේ ආ දැන් දැන් යන්නේ කෙලින්ම සිවුරෙන්ම යනවා සිරුංගේ ටී-ෂර්ට් මම නෙගටිව් මාකටින් නියමටම යූස් කරා මම හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් අන්න හරි ඇත්ත ඇත්ත ඒකට මම මේ රෙද්දද මොකද නෙමෙයි මම හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් මාතේදී නම් ඕම කරලා පටන් ගන්න වැඩේ හරියන්නේ නැහැ කො කිය කර හම්බ කර ගන්න බහින්න නෝ ගේමට YouTube guidelines වලට මම වැඩ කරන්නේ උඹලා මගේ හැම කෑවා තරි දාගත්ත නේද කියලා උනා මම ගොඩ ගියා මං ආ ඒකද වා ගොඩ ගියා අපිට කියලා උනා අපෝ මේ හත් දවසට ඇති වීඩියෝ හාද උඹලා negative marketing ඕන මගුලක් කරපළා මාත් කරලා පටන් ගන්න වැඩේ හරියන්නේ අපි අලුත් වීඩියෝ එක හම්බවමු අදට අදට හම්බවමු බයි බයි පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විස වෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් sene hasa patu agen unuhuma nola deido den hadavata vinduka metaram ehi melasa karanne den